අද මම කියන්නේ මේ මගේ මරුටි සම්බන්ධව මටත් තිබ්බ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මේක. මම දැකලා තියෙන වාහන වලින් 80ක් 90කම මෙන්න මේ බොනට් එක ගන්න හැන්ඩල් එක කැඩිලා. 2006 2005 සහ අලුත් ඒවාලත් මේක කැඩිලා. මාත් මේ කාර් එක ගන්නකොට මේකේ කැඩිලා තමයි මේක තිබ්බේ මේක. ඊට පස්සේ මම හිතන්නේ හදන්න ගිහිල්ලා වෙන්නේ නැති අර ඔයාලා දකින්න ඇති මේ මේ يعني අරින يعني try කරන්න නැති එක එක විදියට ඕක එන්නේ කෙලින්ම ඩෑෂ්බෝඩ් එකටම හයි කළා. මම එක එක විදියට try කරා අලුතෙන් ඩෑෂ්බෝඩ් එක අරන් දාන්නත් බැලුවා බෑ. දැන් ඩෑෂ්බෝඩ් ගන්න කියපම සෑහෙන වියදම් සහ තියෙන ඒවා කොහොමද කියලා දන්නෙත් නැහැ. මේ පේනව නේද මේ ඕක අරින්න ගියාම හරි අමාරුයි. එක අතකින් ওই වැඩේ කරන්නත් බෑ. එක අතකින් ওই කේබල් එක අල්ලගෙන ඉන්න ඕනේ. අල්ලගෙන ඉන්න ගමන් අනික් අතින් අරින්න ඕනේ. ඉතින් ඕක මේ මට සෑහෙන ප්‍රශ්නයක්. වාහනේ ගන්නකොටත් ওই ප්‍රශ්නේ තිබ්බා. ඊට පස්සේ එක එක විදිහට මම කල්පනා කරා කොහොමද මේක රෙපයා කරන්න කියලා. ඊට ගොඩක් වීඩියෝස් තේවුවා මම මොකක් හරි විකල්පයක් තියෙනවද කියලා. ඇත්තට මරණ එකක්වත් හොයාගන්න හම්බුනේ නැහැ. මේ ওই කේබල් එකයි ওই හෑන්ඩල් එකයි ඔක්කොම මම හිතන්නේ එකට එන්නේ. ඕක සෙට්ලා තියෙන්නේ ඔය කෙලින්ම ඔය ඩෑෂ්බෝඩ් එකට. ඕක අරින්න මම ඉස්සලා කිව්වා වගේ හරි අමාරුයි. අරින්න ගියාපුවම මේ ඔය අර ඇරියට පස්සේ මේ අතින් අත් දෙකම ඕනේ ඔය වැඩේට කරන්න. ඒත් හරියට ඔගේ පැත්තක් තියෙනවා. ඒ පැත්තත් බල්ලා අරින්න ඕනේ. නැත්නම් මේ කොහොමත් ඕක ඕපන් කරගන්න හරි අමාරු. මේ මම මේ කියන එක මේ සාමාන්‍ය ඕක කැඩිලා නැත්නම් මේ ඒත් කමන්නේ මේක වැඩේ කරගන්න ඉස්සලම. හරි ඉස්සලම අපි කරන්න ඕනේ ওই නට් එක ගල් ප්ලාස්ටික් නට් එකක් එනවා. ඒ නට් එක ගලවලා පැත්තකට දාන්න ඕනේ. ඊට පස්සේ මම කියලා දෙන්නම් කොහොමද මේක. හැබැයි මේ වෙලාවේ බොනට් එක ඕපන් කරලා තිබ්බොත් හොඳයි. අතින් හරි අල්ලගෙන. ඔන්න ওই විදියට ඔය පොඩි ගුණ්ඩුවක් වගේ එකක් එනවා. ওই බයිසිකල් වල උනත් කේබල් වල තියෙන හැම තමයි. ඔන්න ওই විදියට පන්න ගන්න. පන්න ගන්න ඉවරලා මේ නට් එක අරන් අයින් කරගන්න. මේක ඊට පස්සේ මම මේක පාවිච්චි කරන්නේ මෙන්න මේ කෑල්ල. ඔයාලා මේක හොඳට දැකලාදී. මේ සීට් වලවල් වල ඇන හයි කරන්න එන යකඩ කෑල්ල. හරි. මේ යකඩ කෑල්ල මේ මොකද මේ සයිස් එකේ ඝනකම මේ යකඩ කෑල්ලක් හොයාගන්න කපල ගන්නවා කියන්නේ තේන වියදමක් යන සහ මන් දන්නේ කොහොමද කරගන්නේ කියලා. ඔන්න ඔය විදිහට නමලා තමයි ඕකෙන් මැද හිලකුත් තියෙනවා. ඔය හිලෙන්නම් අපිට වැදගත්කමක් නැහැ. ඒ වුණාට ඒක බාධාවක් කරගන්නත් එපා. ඔය විදිහට නමලා එන්නේ. අපි ඊට පස්සේ කරන්න ඕනේ මේ ඔය තියෙන්නේ ඔය සීට් වලට ඔය හાર્ඩ්වෙයාර් වල තියෙන ඕන තරම් මහ ගාණක් වෙන්නේ නැතුව ඉතින් මම නම් ඔය ගෙදර තිබ්බ යකඩ කෑල්ලත් තමයි ඔය වැඩේට පාවිච්චි කරන්නේ. ඉස්සල්ලා ඕක තල්ලා තල්ලා දිග අරගන්න. දිග අරගෙන ඉවර වෙලා හොඳට දිග අරගන්න ඕනේ. දිග අරගෙන ඉවර වෙලා අර මේ ඔයාලට මම ඊට පස්සේ පෙන්නන්නම්. ඕක අපි හයි කරන තැන අර මේ ඩෑෂ්බෝඩ් එකේ ඒක කැඩිලා තියෙනවා. අන්න ඔයව මම පෙන්නන්නේ ඔය දෙපැත්ත. ඔන්න ඔය දෙපැත්ත නමා ගන්න ඕනේ. ඕක ඔන්න ඔය කොට කෑල්ලකම අයිනට තියලි වල නමා ගන්න පුළුවන්. එල්ලකුර වගේ නමා ගන්න ඕනේ. කියන්නේ සම්පූර්ණ U එකක් වගේ. ඔය තියෙන්නේ. ඔය මම ඔයාලට පෙන්වන්න නවපු එකක්. මේ භාගෙට. ඊට පස්සේ මම හරියටම වැඩේට ගන්න එක ඔයාලට මම පෙන්වන්නම්. ඒක ඔයිට වඩා හොඳට නමලා තියෙනවා. ඔය තියෙන්නේ. ඔය විදිහට සම්පූර්ණ එක U. ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට හොඳට නමා ගන්න. ඔය නමපු එක දෙක අර මේ කාර් එකේ මේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ වගේ මේ බෙන්ඩ්‍රිල් එකකින් කොහේ හරි තැනකට කියලා ඉවරලා විද ගන්න. මට නම් මගෙන රුපියල් 100යි ගත්තේ. ඔන්න ඔය විදිහට ඔය විදින කට්ට ඔන්න ඔය තියෙන. ඔන්න ඔය විදලා ගෙනාවට පස්සේ ඕක අර නට් එකෙන් බහින්න ඕනේ. අර මේ ග්‍රූව් එකෙන් බහින්න ඕනේ. අර මේ අර මං ඉස්සලා පෙන්නුවා වගේ ඒකේ හොඳට බහින්න ඕනේ. ඔය විදලා මං අරන් ආවේ. මං විද ගන්න කියන්නේ ඕක අමාරුයි. කැරගෙනවා යොම වෙනවා. ඒකින්ද දාන්න කෙනෙක්ට කියලා හොඳට විද ගන්න. ඒත් එක්කම ඔන්න වගේ රබර් වොෂර් දෙකකුත් ගන්න. මට නම් රුපියල් 40යි ගියේ. ඔය වොෂර් දෙකට ඔය කෑල්ල අරන් ගිහිල්ලා මං කිව්වා රබර් වොෂර් දෙකක් ඕකට දෙන්න කියලා ඉවරලා ඊට පස්සේ යාලා ඔය නට් එකට බහින විදියට ඔය වොෂර් දෙක දුන්නා. ඕක රුපියල් 40යි මගෙන් ගත්තේ. රයිට්. ඕක හයි කරන්නේ හයි කරන විදිය මං එළිය පෙන්නන්නම්. ඉස්සල්ලා රබර් වොෂර් එක දාන්න. මොකද ඔය වොෂර් එහෙම නැති ඉඳ වෙන්නේ නැති මං හිතන්නේ ඕක කඩලා ගිහිල්ලා ඇත්තේ. ඔය රබර් වොෂර් එක දාපුවාම එන වේට් එක වොෂර් එකෙන් අල්ල ගන්නවා. වොෂර් එක හයි වෙන්න ඕනේ. ඊට පස්සේ අර අපි ගත්ත යකඩ තාඩුව හයි වෙන්න ඕනේ. ඒක හයි වෙන්න ඕනේ. මේ පස්සේ වලට ඔය පැත්ත තේරෙයි කොයි අතරද කියලා ඉවරලා ඩෑෂ්බෝඩ් එකට හරියටම හයි කරනකොට ඒක දැම්මම ඊට පස්සේ ආයෙ වොෂර් එක දැම්මා. ඔය විදිහට වොෂර් එක දාලා ඊට පස්සේ නට් එක දාන්න. ඔන්න ඕක තමයි සරල මේ ක්‍රමය. ඕක මම එළිය කරලා පෙන්වුවා ඔයාලට. මොකද ඕක දැන් ඩෑෂ්බෝඩ් එක හයි කරන්න ගියාට පස්සේ අත එහෙම යටින් දාගත්තාට පස්සේ ඕක පේන්නේ හරියට මොකද්ද කරන්න ඕනේ කියලා. ඔන්න ඔය විදිහට හිර කරගන්න. අන්තිමට කරන්නේත් ඔය ටිකම තමයි අපි. ඔය හිර කරගත්තාට පස්සේ ඒක හොඳට වැඩ කරනවා. ඊට පස්සේ ඔය පේනවනේ ඔන්න ඔය විදිහට වැඩ කරනවා. කේබල් එහෙම හයි වුණාට පස්සේ රයිට්.
ඔය විදිහට ඔය පේනවනේ වටෙන් ඔය බලන්නකෝ ඔක හොඳටම පේනවා මටනම් මේක මාර කරදරයක් වෙලා තිබ්බේ ඒකයි මම මේ එකක් එව්වේ සහ ඕ වගේ තහඩු කෑල්ලක් හොයාගත්තෙත් ගෙදර තියෙන අයින් කරන එකකින්ම තමයි පාවිච්චි කරගන්න වෙලුවේ මොකද වෙන වෙන තැන් වලට ගිහිල්ලා කරගන්න ගියාපුවාම බෑ අනික මේ දවස්වල පෙට්‍රල් නැති හින්දා මේ මේ වාහනේ ගෙනියන්නත් බෑ කොහොමද ඒකින්ද ඔය දැන් මේ දවස්වල වෙන කරන්න දෙයක් නැති හින්දා ඕ වගේ වැඩ තමයි ගෙදර ඉඳන් කර කරත් ඉන්නේ හරි මෙන්න මෙතෙන්ට තමයි ඔයාලට ඔය ඊට පස්සේ ඔන්න ඔන්න කැඩිච්ච තැන දැන් ඔතන අයින් කරලානේ තියෙන්නේ ඒ තියෙන ඔන්න ඔය කේබල් එක කිය තියෙනවා ඔන්න ඔය මම ඔයාලට පෙන්නන්නේ ඔන්න ඔය ග්‍රූ දෙක ඔන්න ඔය කාණු දෙකක් තියෙනවනේ ඔන්න ඔය කාණු දෙකට තමයි අර තහඩුවේ අර කාණු දෙක බහින්න ඕනේ හරි ඕකද එතකොට අර තහඩුව තල්ලා කෙලවර නමා ගන්නකොට මේ ගානට ඔතන තිය තියා පොඩ්ඩක් බලලා මේවා කරගන්න හරි ඕක හොඳටම ඇතුළට බැස්සත් කමන්නේ මට කියන්නේ හම්බෙච්ච ඔය තහඩු ගෑල්ල තමයි මට උදේට සෙට් උනේ නැත්තම් හරියටම නමලා කරලා ගන්නව නම් ඕක ඉතින් කරන්න පුළුවන් හැබැයි ඉතින් වියදමක් කියයි කවුරු හරි ලව්ව කරගන්න ඕනේ මම ওই ගෙදරම කරගත්ත වැඩක් ඕක. ඔන්න ඕම අවසාන වශයෙන් කරන්නේ ඕක ඇතුළට දාලා අලෝ ගන්න එක. මම ඉස්සල්ලා අලෝ ගන්න විදිය සහ ගම් ඒවා ටික කියලා දෙන්නම්. ඔන්න ওই විදියට ඕක දැන් හරි ලස්සනට ඕක මේ අර මැද තියෙන සිදුර හරහා අර ඕපන් කරන මේ මේ හෑන්ඩල් එක හරියට බහිනවා. ওই විදියට ඔන්න ඔතෙන්ට ලස්සනට එන්න ඕනේ. මම මේකට වෙන මුකුත් කරේ නැහැ. ප්ලාස්ටික් කෑල් කැපුවේ ඕම මුකුත් කරේ නැහැ. මොකද මම ගන්න කොටත් ඔහොම තිබ්බේ. ඕක අපිට හරියටම බලා ගන්න පුළුවන් ඔන්න ඔතන තියෙන පොඩි ට්‍රේ එකක්. ඔය ට්‍රේ එක උසපු ගමන් ගැලවෙනවා. මේ හරි ඔන්න ඔහම උසපු ගමන් ටක් ගාලා ගැලවෙනවා සහ ওই විදිහම දාන්නත් පුළුවන්. මම දාන විදිහත් පෙන්වන්න. ඔන්න ඔතනින් අපිට හරියටම පේනවා ඔය ඇතුලේ තියෙන ග්‍රූ දෙක. පේනවනේ දෙපැත්තට පොඩි ග්‍රූ එකක් තියෙනවා. හරි අන්නේ ග්‍රූ දෙකට තමයි බහින්න ඕනේ දැන් ඕක. බැස්සොත් මම හිතනවා ඒ කියන්නේ එහෙම යන්නේ නැහැ. වමට දකුණට හෙලවෙන්නේ නැහැ නේ. සහ මම ඔයාලට හොඳ ගම්මයක් කියලා දෙන්නම්. මේකත් මමත් ඔය YouTube එකේ ලංකාවේම කරපු වීඩියෝස් බලලා තමයි මම ඒ ගම් එක හොයාගත්තේ. මේ හොඳ ගම් එකක් තියෙනවා ඒකෙන් අපිට මේක ස්ථීරවම අලව ගන්න පුළුවන් රයිට් ඔන්න ඔය ග්‍රූ එක මැද්දට තමයි එන්න ඕනේ හරි ඔන්න ග්‍රූ එක මැද්ද ආයෙ සැරයක් බලන්නකෝ පොඩ්ඩක් ඔන්න ඔය විදියට ඔන්න ඔය විදියට ඇතුලෙන් දාන්න ඕනේ අත අමාරුයි දාගන්න පොඩි අතක් වගේ නම් දාගන්න පුළුවන් ලොක් කෙනෙක්ට නම් ටිකක් අමාරුයි අතපය උසම හද කෙනෙක්ට ඔන්න ඔය විදියට එන්නේ ඔය විදියට දැම්මට පස්සේ ඔන්න පේනව නේද පේනවනේ අන්න ඔන්න ඔය විදියට අන්තිමේ රෝග ඇලවිලා හිටින්න ඕනේ. ඔන්න ඔය විදිහට. අර දෙපැත්තට දැක්කම ලස්සනට අර ග්‍රූ එකේ බහිනවා ලාවට. කියලා. ඔන්න ඔය විදිහට එලියෙන් බලනකොට ඔහොම තියෙන්න ඕනේ. ඔය සිදුර හරියටම තියාගන්න ඕනේ. මොකද මටත් මේකේ අන්තිමේට වැඩක් වෙනවා. මේ මම මේ ඔක්කොම කර්ලි වල ආයෙ වලට කියලා දෙන්නේ. ඔය සිදුර හරියට මොතන තිබ්බේ නැත්නම් ඔ අර මේ හෑන්ඩල් එක ඇතුළට දාගන්න බෑ. මට පස්සේ ඔක ආයෙ ග්‍රිල් එක අරන් පොඩ්ඩක් ග්‍රිල් එකෙන් මේ ඔය ගම් එක පොඩ්ඩක් පාද ගන්න සිද්ධුනා. මම ඒක ඇල්ලත් ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ බැරලවත් එහෙම දෙයක් වුණොත් ඒත් බය වෙන්න එපා. අපිට ඒ වැඩේටත් උත්තරයක් තියෙනවා රයිට් මේ වීඩියෝ එක ටිකක් දිග වෙනවා මේ කරන්න දෙයක්වත් නැහැ මේ ස්ටෙප් ටික කිව්වේ නැත්නම් ඔයාලට මේක හරියට කරගන්නත් බැරුව යනවා හරි මම ඔයාලට දැන් ගම් එක මොකද්ද කියලා කියන්නම් මේ ගම් එකට කියන්නේ MCL කියලා ඉවරලා MCL කියලා ගම් එක මම මාට්නෝක රුපියල් 600කට ඇත්තටම මට මේ හાર્ඩ්වෙයාර් එකෙන් දුන්නේ 655 කියලා තමයි මම ගහලා තියෙන්නේ මම පරණ YouTube වීඩියෝස් වල දැකලා තියෙනවා මේ ලංකාවේම කරපුවා තියෙනවා මේ ඒවල ඔක රුපියල් 150ට 200ට තිබ්බයි කියලා. දැන් ඉතින් හොයාගන්නත් නැහැ. මම කඩවල් දෙක තුනකට ගිහිල්ලා තමයි ඔක හොයාගත්තේ. මේකෙ ඉන්නේ ගම් ඇතුලේ ඔය බලමු ඇතුලේ තියෙන ඔන්න ඔගේ මේ පැකට් දෙක තියෙන්නේ. මේ පැකට් දෙක ඔය දෙක එකට කලවම් කරගන්න ඕනේ. මේ ඔක්කොම කපා ගන්න යන්න එපා. ඔක සෑහෙන අපිට තව තව වැඩ ගොඩකට පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 650ක් දීලා 600ක් දීලා ගෙනාවු එකේ. ඉස්සලා পেපර් කට්ටරයක් අරගෙන ඉවරලා අපේ වැඩේට මෙන්න මේ මං කපන ප්‍රමාණය ඇති. මේ পেපර් කට්ටරයක් අරගෙන මේ පොඩියට එක සමානව කැපෙන්න ඕනේ හැබැයි මොකද මටත් එක සැරයක් වුණා මේ මේකෙම වුණා ඔය කළු පාට එක කොළ පාට එක ඇරෙන්න කළු පාට එක කැපුවා මදි වුණා ඊට පස්සේ මම ආයෙ සැරයක් තව චූට් අප් එකක් කපාන ඉවරලා ඒකට එකතු කරගත්තා හරි ওই විදියට ගානට කපල ඉවරලා ওই දෙක අර පොඩි කාලේ අර පොඩි ළමයි අර කරන්නේ ක්ලේ සෙල්ලම් කරන්නේ අන්න ඒ වගේ ওই දෙක එකට තියලා ඉවරලා හොඳට කලවම් කරගන්න හරි ඔයාලට නිකන් තේරුනොත් මදි වගේ වුණොත් මේ අරගෙන චුට්ටක් දාගන්න يعني හැබැයි එක හා සමානව තිබ්බනම් ඇති මට ওই කළුවෙක් කැපුණා මදි ඒකෙ හින්දා තමයි මම ආයෙ ටිකක් දාගත්තේ මේ කෝක හොඳට කලවම් කරලා ඉවරනාට පස්සේ හොඳට අනාගත්තට පස්සේ ඕක මේ කළු පාටට තමයි එන්නේ ඔන්න ඔයගේ එනවා මම දැන් ඔය වීඩියෝ එක ස්කිප් කරලා පෙන්වුවේ ඔන්න ඔය විදිහට ඔන්න ඔය විදිහට අයිනේ ඔය වගේ ඔය ගම් එක තුනට කඩා ගන්න ඔයා හදාගත්ත එක තුනකට කොටස් තුනකට වෙන් කළා ওই විදියට අයින් දෙකටයි අයින් දෙකට මම දාන්නේ මොකටද අර ප්ලාස්ටික් එකේ අර ඩෑෂ්බෝඩ් එකේ ග්‍රූ එකේ බහින්න උනට ග්‍රූ එකේ සහ මැද ওই යට කොටසට දාන්නේ මොකටද මේ හොඳට ඩෑෂ්බෝඩ් එකේ අනිත් ටික ඇලවෙන්න දැන් උඩ කොටසට දාලා වැඩක් නැහැ මොකද මගේ ওই ඩෑෂ්බෝඩ් එකේ ඒක ඇල නැහැ කවුරු හරි ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු කෙනා ඒක කපලා අයින් කරලා මොකක් හරි එයා ට්‍රයි කරන්න ඇති උනට එයාට ඒ වැඩේ ගොඩ දාගන්න බැරි වෙන්නේ නැති මේක මේ මම කියන්නේ මේ
තාම කැඩලා නැති කෙනෙකුට උනත් කමන්නේ පරිස්සමට කරගත්තොත් මේ ඔය මේ ඩෑෂ්බෝඩ් එකයි ඕක දිගටම ආරක්ෂයි. මොකද ඕක දැන් ඔය බර එන්නේ තනිකර ඔය යකඩ දහඩුවනේ. අනික ඔය යකඩ දහඩුව ලේසියෙන් නැමෙන්නෙත් නෑ. තුනි දහඩුවක් ගන්න එපා. ඒකයි මම අර කිව්වේ. මට ලේසියෙන්ම හම්බෙච්ච එක තමයි අර මේ වහලේ තියෙන දහඩුව. රයිට්. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඔය විදිහට එනවා. හරි. දැන් අර රයිට් අපි දැන් මේක කොහොමද අලෝ ගන්න කියලා බලමු. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. කියන්නේ කේබල් එක ඕක මැද්දෙන් එන්න ඕනේ. හරි ඒක ඉස්සල්ලා දැන් කේබල් එක අයින් කරලා දාන්න ඕනේ පැත්තකින්. හරි කේබල් එක අයින් කරලා ඉවරලා මම පැත්තකට දාගන්න කේබල් එක පැත්තකට දාලා ඉවරලා මම යටින් දාන්න. ඕක අමාරුයි පොඩ්ඩක් අත මෙවනවා. ආ තව එකක් කියන්න ඕනේ ඕන් ඔය ගම් මෙහෙම කොහෙවත් ගා ගන්න එපා. මට වුණා මගේ මේ මේ ඔය නිකන් ෆින්ගර් ප්‍රින්ට් එකක් වගේ වැදුනා දොරේ මේ. දැන් ඒක යන මොකුත් නැහැ. මොකුත් කරන්න බෑ. දැන් ආයේ පේන්ට් එකේයි සමහරක් කලවට ඒක හූරන්න ගියොත්. ඔන්න ඔය විදිහට තියලා අලෝ ගන්න. හැබැයි ඕන් ඕක අලවනකොට හොඳට මේ ඔය සිදුර එළියට පේන විදිහට තියාගන්න. මගෙත් ඔය දැන් ඔහොම පෙවුනට මේ සිදුර මේ පොඩ්ඩක් පාත් වුණා. ඊට පස්සේ මට ආයෙ ග්‍රිල් කරන්න උනා ඕක. ඒකින්ද හරියටම ඕක උඩට කරලා දැන් මනම් හරි. ඔය ගම් එක වේලෙන්න පැය 5ක් 6ක් යනවා කියලා තමයි මම දැකපු මේ ඒවල තියෙන්නේ. උනාට පෙට්ටිය නම් ගහලා තිනවා විනාඩි 90ක් විතර තිබ්බහම ඇති කියලා. ඔය දැක්කනේ මට අර මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මං නම් කරේ හවස ගහලා තියලා පහුවදා උදේ ගත්ත එක තමයි මං කරේ. හරි. පහුවදා උදේ බලපු එක තමයි කරේ. ඔය දැක්කනේ ඔය පොඩ්ඩක් පාත් වෙලා. දැන් ඔන්න දැන් හොඳට හයි වෙලා තියෙන්නේ. හරි. ඔය පහුවදා දැන් මම උඹ බලන්නේ. මේ හොඳට හයි වෙලා තියෙන්නේ. මම හැබැයි තව එකක් කරා. ඔයාලට පෙන්වන්න නැතුණාට අනිත් පැත්තෙනුත් ඔය තියෙන්නේ අනිත් පැත්තෙනුත් ඔය තියෙන්නේ අර ග්‍රූව් එකටත් දාගත්තා. ග්‍රූව් එකටත් මේ අර බා ටිකක් තව පාරක් හදාගෙන ඉවරලා තව ටිකක් දාලා හොඳට අර ක්ලේ අලවනවා වගේ මැටි අලවනවා වගේ හොඳට තදට ඕක අලවලා දැම්මා. දැන් ඔය පහුවදා උදේට තියෙන ආයෝක යකඩේ වගේ ආයෙදින් හෙල්ලෙන්නේ නැහැ. මොකුත් කරන්න බෑ. දැන් මං ඕතෙන්ට අර මේ මේව එක මේ හැන්ඩල් එක දාන්න බැලුවා දාන්න බෑ. දැන් හැබැයි ඔට් වෙලා දාන්න යන්න එපා. මොකද ඊට පස්සේ පොට ගියොත් ආයෙ හොයා ගන්න බෑ. ඊට පස්සේ මං කරපු වැඩේ ඔය වගේ ගෙදර මං ග්‍රිල් එකක් තිබ්බා. ග්‍රිල් එක ගරම් පොඩ්ඩක් අර සිදුර පාගත ගත්තා. ඕක ග්‍රිල් එකක් නැත්තම් ඔයාට කොහෙන් හරි මේ මේව එකක් හරි මොකද්ද මේ මේ මොකක්ද අර කියන්නේ පීරි ගන්න අන්න පීරක් හරි රවුම් පීරක් හරි එහෙමක් එකකින් ගා ගන්න. නැත්තම් ඔය ඇණේකින් හරි මොකෙන් හරි පොඩ්ඩක් සුද්ධ කරගන්න. ග්‍රිල් එකක් තියෙනවනම් වැඩේ පහසුයි. හරි. දැන් අප බලමු මේ ඊට පස්සේ කොහොමද දැන් ඕක හයි කරන්න කියලා. හරි. දැන් ඕක කේබල් එක පල්ලේ හැඩගත්තා නම් හරි ඉස්සලම් ඒක පහසුයි. කේබල් එක ගත්ත පල්ලේට නට් එක එක පැත්තක් තියෙනවා රවුම් පැත්තක් සහ හතරැස් පැත්තක්. රවුම් කියන්නේ සීට් වෙන පැත්ත. ඔන්න ඔය විදිහට හැන්ඩල් එක ගත්තා. හැන්ඩල් එක අරන් ඉවරලා ඉස්සලා දාගන්න මේ වොෂර් එක. ඔය නට් එක දාන්න. නට් එකේ අර අන්න අර සීට් වෙන පැත්ත ඇතුළට දාගන්න. අරක එළියට දාගන්න. ඕක දාගත්තා. ඊට පස්සේ දැම්ම වොෂර් එක. හරි. වොෂර් එක. දැන් හරි. දැන් ඕක තමයි ඇතුළෙන් හයි වෙන කෑලි දෙක. අනික් කේවා ටික හැම වෙන්නේ එළියෙන්නේ. හරි. දැන් ඕක පරිස්සමට අර වොෂර් එකයි නට් එකයි වැටෙන්නේ නැති වෙන්න ඔය මැද්දෙන් ඔය ගුණ්ඩු වගේ තියෙන කේබල් එකේ අන්න ඒක එන විදිහට එළියට ගන්න. ඕක මැද්දෙන් එළියට අන්න රයිට් ගත්තා. කරලා ඊට පස්සේ අනික් වොෂර් එක දැම්මා එළියෙන්. ඊට පස්සේ ආයෙ අර අර ගලෝබ් ටයිප් එකටම මේක හයි කරගන්න තියෙනවා. ඔය තියෙන්නේ ඕකේ මේ එක පැත්තයි තියෙන්නේ. බයිසිකල් වල හයි කරපුවා එහෙම ඉන්නවනම් ඕක දාන්න ඇති. ඔන්න ඔය විදිහට ගුණ්ඩුව දැම්මා. හැබැයි ඔය හැම වෙලේකම මේ බොනට් එක ඇරලා තියෙන්න ඕනේ. නැත්නම් ඕක අමාරුයි කරගන්න. හරි. ඔන්න ඔහොම පස්සර ඇද්දා. ඇදලා දැම්මා. රයිට්. ඔච්චරයි. ඊට පස්සේ ගාන්ට ලොක් වෙනවා. ඕකේ ඊට පස්සේ පැත්ත බලා ගන්න හරියට. මොකද ඕකේ මාක් එකක් තියෙනවා. මේ හැන්ඩල් එකේ මාක් එක තියෙනවා. ඔය දැන් ඔලුවෙන් හිටරන් තියෙන්නේ. ඔන්න පැත්ත හරියට හරවලා නට් එක දාලා හොඳට හිරව ගන්න. හරි. ඊට පස්සේ දැන් තියෙන්නේ හයි කරගන්න. ඊට පස්සේ කෙලින්ම ඕක දැම්මා අර සිදුරස්සෙන්. සිදුරස්සෙන් අර ග්‍රූ එක. දැන් අර සිදුර ඔය කියන්නේ හොඳට පෑදලා නැති. අන්න ඔය විදිහට ලස්සනට යනවා. පරණ තිබ්බ විදිහටම යනවා. හැබැයි ඕක හරියට කෙලින් අලව ගන්න. මොකද මේ කලින් කෙලින් අලව ගන්න. මොකද මේ මගෙත් ඕක පොඩ්ඩක් ඇද වුණා. ඒකින්ද ඔහම දාලිවර වෙලා මේ ඇතුලෙන් අත දාලිවල්ලා නට් එක කරකව ගන්න තියෙන්නේ. හරි. ඒක අමාරුයි චුට්ටක්. ඒ වුණාට එච්චරම අමාරු වන්නේ නැහැ. ටක් ගාලා ඕක කරගන්න පුළුවන්. හරි. ඔහම දාලා ඔය පේන්නේ නට් එක වොෂර් එක පේන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්නම් ඕක හරියට හයි වුණාට පස්සේ. ඔන්න ඔහම දාලා අන්න දැක්කද. දැන් වොෂර් නට් එක හරියට හිර කරලා දිනවා. මොකු ටූල්ස් මොකුත් වන්නේ අතින් හිර කරගන්න පුළුවන්. බරට අල්ලන්න එපා. මොකද ප්ලාස්ටික් නට් එකක් නේද. රයිට්. දැන් පේනවනේ. ඔන්න. දැන් පරණ තිබ්බ වගේ වෙනවා. මගේ එක පොඩ්ඩක් ඔක ඇලවිලා අන්න දැක්කනේ. දැන් ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. තනියෙන් මොක කර දැන් ආයෙ මොකුත් ඕනේ නැහැ. අර ඔය විදිහට දැන් ඔය බොනට් එක ඇරලා තියෙන්නේ. ඇරලා තියෙන ඉඳන් ඕක පහසුවෙන් වෙන්නේ. නැත්නම් ඒක පාට අර පරණ විදිහටම ටක් ගාලා යනවා. හරි. ඊට පස්සේ උඩ පියන දාගන්න. ඒක අර ගත්ත විදිහටම එම් දාලා දාපුවම ටක් ගාලා ලොක් වෙනවා.
ඊට පස්සේ රයිට් ඊට පස්සේ දැන් අතරම වැඩේ ඉවරයි මේක දැන් මට නම් හරි පාසුයි පොඩ්ඩක් මේ පොඩ්ඩක් ටිකක් කල්පනා කරලා බලලා ඔය හැම එකක්ම තව මං කීවට වඩා ක්‍රම වලට අවුවේ ඔන්න දාරින්න දැන් දැක්කනේ ඔන්නටන් ගාලා ඔන්න ඕන් ඇරෙනවා හරි ඒක හරි පාසුයි දැක්කනේ ඕන් බොනට් එක ඇරෙනවා වලට පේනවා දැක්කනේ හරි පාසුයි මේක ඔයාලත් කරගන්න මටත් සතුටුයි මේ මොකක් හරි මේ වගේ දෙයක් කරගත්තොත් ඒකයි මම මේ ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න බැලුවේ මේ ඇත්තටම මේ මමත් හිතලා තමයි ඔක කරගත්තේ මේ මේ නැත්තම් හරි අමාරුයි ඕක තැනකට ගියාපුවාම ওই වැඩේ කරගන්න මේ 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 දැන් කිසි ප්‍රශ්නයක් නැහැ මේ හොඳ ලස්සන්ට මේක ටග් ගාලා හයි කරගන්න පුළුවන් මේ මේ ගලව ගන්න පුළුවන් බොනට් එක නැත්තම් ගරාජ් වල එහෙම වැඩ වලට ගියාට පස්සේ ওই කේබල් එක ඇදලා කඩලා ඒවම විනාශ වෙලා යනවා මේ රයිට් මට මේ ආයෙත් ඔයාලට පෙන්වන්නේ අර කෑල්ල හයි කරගත්ත විදිය ඕක මොකද දෙතුන් සැරයක් දඟලලා තමයි මාත් එක මේව කරගත්තේ රයිට් ඕක තමයි මගේ වීඩියෝ එක මේ මේ ඔයාලට මොන හරි දෙයක් ගත්ත කියලා හිතනවා පුළුවන් නම් subscribe කරන්න ආයෙ වීඩියෝ එකක් ආවොත් මම ඔයාලට දෙන්නම් මේ හරි ඔන්න ඕක තමයි වීඩියෝ එක මේ හරිනේ දැක්කනේ ආයෙත් සැරයක් ඕන් කරලා පෙන්වුවා මේ හරි එන අලුත් වීඩියෝ එකක් හම්බෙමු මේක කරගෙන කමෙන්ට් එකක් දාන්න බලන්න මාත් සතුටුයි මේක කරගත්තොත් හරි බොහොම ස්තුතියි